කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි අවසාන මොහොතේ අතිශය තියුණු තරගයකින් අනතුරුව ඉන්දියාවට ලකුණු 302ක අසීරු ජයග්‍රහණයක් ඊයේ හිමි වුණා. අපේ සෙමි සිහිනය ඒගොල්ලෝ උදුරා ගත්තා නේ. මොකද සෙමි සිහිනය කියලා? සෙම නෑ නෑ. සනත්ලා අරවින්ද සිල්වලා අතපත්තුල කළුවිතාරණලා අර්ජුනලා ක්‍රිකට් ගහනකොට ඇත්තටම අපිට හිතුණානේ ක්‍රිකට් ලීසි කියලා නැද්ද කියන්නේ. දැන් තමයි අපිට උනත් තේරෙන්නේ. හරි. යකෝ ක්‍රිකට් කියන්නේ මේ පුදුම අමාරු ගේම්යක් නේද? ඒකනේ. ඈ? වඩ මං කියන්නම්. මෙහෙම ගියොත් අනිත් රටවල් දවසක කියනවා ලංකාව එනවනම් ඒගොල්ලන්ට එන්න බෑ කියලා. දැන් ඕන මිනිහෙක් තමන්ගේ රේස් එකේ ප්‍රතිවාදියාව තෝරගන්නකොට බලනවනේ. ඔව් අනිවාර්යෙන්. දැන් මම හදිස්සියේ ජෝන් සීනට ගහගන්න එන්න කියනවා. ප්‍රතිපලයේ අහන්න දෙයක් නෙවෙයිනේ. කනවනේ. ඔව්. හැබැයි ජෝන් සීනා එයිද කියන්නකෝ. ජෝන් සීනා මගේ ෆොටෝ එකක් බලලා බෑ කියයි. ප්‍රතිවාදී අතිශය වැදගත්. ඔයා බලන්න මේ රාමා සහ රාවණා කතාවේදී ඔයාට පේනවද ඉන්දියාවම මැදිහත් වෙලා අපේ රාවණාව කොච්චර උඩට ගෙනියනවද? පති දෙවන්ත චරිතයක් විදිහට ඉස්සෙල්ලා තියෙනවා. උස්සලා තියලා අන්තිමට කියනවා රාමට පෙරදුනා. එතකොට තමයි ඒ පරාද කරපු එකට වටිනාකමක් එන්නේ. ඔයා හිතනවද ඉන්දියාවට මේ මැච් එක වටිනවා කියලා රොඩ්ඩක තරම්වත්? ඒ කියන්නේ ඕෆ් සීසන් කතාව නිකන් නේ ඇත්ත වගේනේ. නිවාඩුවට ඉන්දියාව ක්‍රිකට් ගහන්න ලංකාවට එනවා කියන කතාව ඇත්තද කියලා ඔබට ඊයේ හිතෙන්නත් ඇති. මම මේ මැච් එක බලනකොට හරි එක තැනකදී තියෙනවා අපේ කණ්ඩායම ප්ලේ කරන වෙලාවේ එක්ස්ට්‍රා තියෙනවා ගහපු ලකුණු වලට වැඩිය. කිසිම මහන්සියක් නැහැ නේද අර ඉන්දියන් බෝලර්ස්ලාට. එකක් පස්සේ එකක් දානවා. මාරුවේ මාරුවට පළවෙනි ඕවර් ටික දානවා. කොහොමද ස්ට්‍රක්චර් එක? කොහොමද දරා ගැනීමේ හැකියාව? එන්ඩියුරන්ස් කොහොමද? මැරුවට ඉංජ වෙන්නේ නැහැ නේද? ඒවා යක්කඩ කඳන් වගේ ඒවා. ඔයා කියන මට මුල්ලදී තින් මම සෙට් වෙලා හැම බලනකොට මට මුල්ලදී හිතුනේ මේ තින් අපි ඉන්දියාවට ගහලා මාෆ් කර දෝ කියන කම්ම ගහලා ඒ ගැම්මටම ආයි මුකුත්ම නැහැ. සෙමියක් නෑ. ඒ ගැම්මටම ගහලා අපි ෆයිනල් යනවා කියලා මං හිතන් හිටියේ අපේ හිතෙට් එක. මේ මට මතක නෑ මොකද්ද මේ මගේ බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා මට මතක නෑ. හොඳ බ්‍රෑන්ඩ් එක කියලා මට මතකේ ඔලුවට එන්නේ නෑනේ. මේ ක්‍රිකට් කණ්ඩායමයි අපි එක වගේ. ඒගොල්ලන්ටත් ක්‍රිකට් බෑ අපිටත් ක්‍රිකට් බෑ. That is too much. Take it back. Seriously? කියන්නේ ඔක්කොම. නැන්දක අපේ කණ්ඩායම කළු පටියෙන් නම් හිටියා පර්සිය අයව මතක් වෙන්න නේද? Yes. පර්සිය ඔයා වාසනාවන්තයි. ඔයා ගියේ එක ගැන දුකයි. ඒ වගේම ඔයා මට හිතනවා ඔයා වාසනාවන්තයි. මං සතුටුයි ඔයා මේව බලන්න හිටපු නැති එක ගැන. ඒක නම් ඇත්ත. ඔයා ක්‍රිකට් වලට ඔය ගහපු ඔක්කොම කැප්ටන්ලට වඩා ක්‍රිකට් වලට ආදරය කරපු මිනිස්සයා ඔයා. ඔයා තමයි. ඔයා වාසනාවන්තයි. අපේ ඇස් දෙකෙන් මේව බලන්න උනා අපිට. සාමාන්‍යයෙන් අර කියනවා කතාවට බිව්රංකිරි කටින් එන්න දෙනවා කියලා. අපිට දුන්නේ අපේ පහුගේ ආසියානු කුසලානේ ආයිපාරක් කටින් එන්න දුන්නේ. ආසියානු කුසලාන්ට වඩා ලකුණු 5යි අපි ගහුවේ. මේ මැච් එකක් නෙමෙයි පුතා තිබුණේ. ඊයේ තිබුණේ හැලෝවින් පාටියක් තිබ්බේ. මේ ලකුණු පූර්ව කනත්තක් වගේ. ඉන්න උන්ට වඩා ගියුම් වැඩි ඒක. මම එක අතකට කල්පනා කරනවා බැටින් පැත්තක තියන්නකෝ. සිරාජ්ල දාන බෝල වලින් අපේ සෙට් එක ජීවිතේ බේරගත්ත එක මදිද? අනිත් එක ඒ ස්ටාන්ස් එක එහෙමම තියාගෙන ඒ ජවය එහෙමම තියාගෙන බැක් ටු බැක් ඕවර්ස් වලට එනවා කියලා කියන්නේ මිනිස්සු වෙන්න බෑ ඒ. ඒවා නම් ඇත්තනම ප්‍රැක්ටිස් එක. අපි ස්පෝර්ට්ස් කරලා තියෙනවා මම ක්‍රිකට් නොකරට. අපිත් එන්ඩියුරන්ස් හදාගන්න අපි ප්‍රැක්ටිස් වලින් තමයි ගියේ. අපිට දීව දසම වදේ තමයි ප්‍රැක්ටිස්. යස්. මං හිතන්නේ ඉස්සෙල්ලාම අපි කවුරුහරි ලංකාවෙන් ටක් ගාලා යවන්න ඕනේ අපේ කණ්ඩායම නායකයාට කියන්න. හරි. මං හිතන්නේ මට හිතනවා අපි ඊයේ පෙරදුණු බවවත් අපේ කණ්ඩායම හරියට දන්නේ නැතුව ඇති කියලා. මං හිතන්නේ සමාජයේ කතා වෙන්නේ නැත්තේ අපිට ලංකාවට යන්න පුළුවන් වෙයිද කියලා වෙන්නේ නැති. ඔව් වෙන්නේ නැති. අනේ එහෙම එකක් නැහැ. ඔච්චර අපිට අයියෝ එන්න. ඔම්මෝ එන්න ලංකාවට. කවුරුවත් මායින් කරන්නේ නැහැ මේ පාර. මට හිතෙන්නේ දැන් ඒෂියා කප් එක අපි වින් කරලා අර කට්ටියම බස් එකේ දාලා අරගෙන ආවේ. එළිය හොඳට පේන්න මිනිස්සුගේ ප්‍රතිචාර. ඒ වගේ මේ පාරත් ගේන්න ඕනේ. මොකද මිනිස්සුගේ ප්‍රතිචාර බලා ගන්න. ඒ කියන්නේ මිනිස්සු දකින්න ඕනේ. ඔව් මේ බිඳ වැටීම් දකින්න ඕනේ මේ අවුල. අපි ඇවිල්ලා ඉන්නම් පාරට. ඔව්. එන ගමන් බලන්න සහෝදරවරු අපේ මූණවල්. ඒ වගේම මොක වුණත් තමන්ට දින පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා කාබාරි අල්ලගෙන උඩ දාන ක්‍රමෙත් මම හිතන්නේ නවතින්න ඕනේ. මම නම් හිතන්නේ ක්‍රිකට් ඇති කියලා. මම නම් enough is enough. මෙතනින් එහාට අමාරු. හැමදානියන් එකදා වැහි වලාවේ පුතා. මං හිතන්නේ මේ තමයි ඒක. දුන්නා chances අම්බෝ. ඔළුවේ තියෙන කෙස් ගානට chances දීලා තිනු අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට. හැමදාම මිනිස්සු
ඉඳලා එකක් දින්නත් ඒක ගැන සන්තෝෂ වෙලා ඒක ගැන ಗುಣ වායලා ඒක ගැන ප්‍රශස්ති ගායලා ඒකට පුදුම වටිනාකමක් දෙන්න මහන්සි වෙනවා. මොකද ඒකේ ශ්‍රී ලංකා කියලා කෑල්ලක් ওই ටීම් එකට ඉස්සරහම වැටලා තියෙනවා. ඒත් අපි හිතුව අපේ එකක් කියලා. අපේ රට මේ කියලා. කවුරු හරි හිතනවා නම් ලංකාවේ මිනිස්සුන්ට මේක කතා කරන්න අයිතියක් නැහැ කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකා කෑල්ල ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. කකරි වෙන කෑල්ලක්. ඊට පස්සේ අවුලක් නැහැ. Yes. ලංකාවේ නම ඉස්සරහට දාලා මේ ගහන ක්‍රිකට් ගැහිල්ලෙන් පිටරටවල ඉන්න ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙකුටත් ඉන්දියන් ජාතිකයෙක් වැඩ කරගන්න බැරි වෙනවා. ඕ ඒක නම් ඇත්ත සහතික ඇත්ත. පව් ඒ මිනිස්සු ඇත්ත අපිට වඩා පව් ඒ මිනිස්සු. Enough is enough. ඔගොල්ලෝ අපිට ක්‍රිකට් අපිරියා කරා. Sorry මෙහෙම කියන්න උනාට එපාම උනා. කියන්නේ මම දකිනවා මේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ කණ්ඩායමට එනකොට තිබිච්ච ස්කිල් එකවත් නැහැ. මම දැක්ක කුසල් මෙන්ඩිස් එක තැනකදී කියනවා මේ යාගෙන් අහනවා ඉන්දියා කණ්ඩායමේ ප්‍රධාන පෙළේ විකට් දෙකක් දවා ගන්න පුළුවන් කැචර්ස් කීපයක් මිස් වුණා අපි අතේ. කෙනෙක් විරාත් කෝලි. ඔව් ගිල් අනිත් එක්කෙනා. ඒ කැචර්ස් දෙක එක්ස්පෙන්සිව් නේ මිල අධික කැචර්ස් දෙකක් නේද කියලා අහනවා. හරි. ආ that's unfortunate කිව්ව එක. හරයි. Unfortunate නෙමේ මල්ලියා. බෑ. බැරි කම. Unable. Disconnect. ඔකනේ disable. ඇත්තටම මීට වඩා හොඳයි මේ අපිට මෙහෙම කරන්න එපා අපිට ආපහු එන්න දෙන්න. ඉතුරු මැච් දෙක ඕන්නේ. කුසල් කියනවා බංග්ලාදේශ ගැන අපි දන්නවලු. ඕගොල්ලෝ බංග්ලාදේශ ගැන දන්නවා. අපි ඕගොල්ලෝ ගැන දන්නවා. පුළුවන් නම් කතා කරලා එන්න. ඔය ඇති දැන් අපිට. මට අදටත් පුදුමයි ටොස් එක දිනලා කොහමද මුලින්ම බැටින් කරන්න ඒගොල්ලන්ට බාර දුන්නේ කියලා. මේක බැටින් පිච් එකක් කියලා කියලා. වැරදි තීරණයක්ද කියලා. මිනිහා කියනවා නෑලු. ලංකමන්නේ. වඳින්නම් ක්‍රිකට් ගැන කතා කරන්න එපා. අනේ අයියේ එන්න. දිනපතාලත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සියද FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.